साधु साधु नमस्कार देवा बुदुरुनत समदा बुदुहिमि शरणयामि नमस्कार देवा दमरुनत समदा सदहम शरण अंग शरणयामि नमस्कार विनुरुनत समदाति शरण शरणयामि साधु साधु साधु। අප ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි හැම දිනාගේම ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 නමෝ බුද්ධාය පින්වත් මෑණියන් වහන්ස මේ පින්වත් මෑණියන් වහන්සේලා මේ වෙනකොට අධ්‍යයනය කරමින් ඉන්නේ अपगे भाग्यतुन हंसे विसिन देशना करांते दुन इतामत वेदगत सूत्र देशनावा पिलिबंदु मी बुद्ध सासने थुले तथागत्यान हंसीगे दहामी हरे विदिहित पवापत हंदुनन पुलुवान इतामत वेदगत सूत्र देशनावा तमाई महासतिपट्टान सूत्र देशनावा के लकियाने इतिनी देशनावेदी भाग्यतुन हंसी सतिपट्टान केन कोटसे හැඳින්වීම ඒ මූලික විස්තරය කරපු ආකාරය මේ පින්වත් මෑණියන් වහන්සේලාට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ භාවනා කොටසේ පළමුවෙන්ම අපට තථාගතයන් වහන්සේ විස්තර කරලා දෙන ආනාපාන සති භාවනාව පිළිබඳව දහම් කරුණු ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. පින්වත් මෑණියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා පින්වත් මහණෙනි මං ඔබට අසංකතය ගැන දේශනා කරන්නම්. ඒ වගේම ඒ අසංකතේ කරා පමුණුවන මාර්ගයත් ඔබට කියලා දෙන්නම් කියලා දේශනා කරනවා. එතින්දි භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා පින්වත් මහණෙනි රාගයේ ෂේවීමක් ඇද්ද? ద్వේෂයේ ෂේවීමක් ඇද්ද? මෝහයේ යම් ෂේවීමක් ඇද්ද? ඒක තමයි. ඒ අමා මහ නිවන තමයි. असंकते केला कियानी इलंगड ततागते अन्हासी विस्तर करला देना या असंकते करा पमुनुन मार्गे मुकद्दे बागत अन्हासी देशना करना याम किसी केने कायगता सते वडनवा अदे एकतमाई या असंकते उ निवन करा पमुनुन मार्गे केला बागत अन्हासी देशना करना देन अदे मी पिन्वत मेने अन्हासर टिगन गाने ले बिन्ने ඒ කායානුපස්සනා කොටස පිළිබඳව තවදුරටත් තථාගතයන් වහන්සේ දේශනා කරන උතුම් දහම් කාරණා ඊළඟට භාගතුන් වහන්සේ ආනාපානසති භාවනාවෙන් පස්සේ මේ කායානුපස්සනා කොටස තුල අපට දේශනා කරනවා ඉරියාපත භාවනාව මේ පින්වත් මෑණියන් වහන්සේලා අහලා ඉගෙනගෙන ඇති ඉරියාපත භාවනාවෙදි භාගතුන් වහන්සේ අවධානය යොමු කරන්නේ අපට කියලා දෙන්නේ අපි මේ කය පවත්තන මූලික ඉරියව් පිළිබඳව හොඳට සිහිය පවත්තන ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝව ගච්ඡාමීති පජානාති පින්වත් මහණෙනි මෙහිදී භික්ෂුව ගමන් කරනකොට ගමන් කරනවා කියලා මනාවට දැනගන්නවා මේක සිද්ධ වෙන්නේ අපි ගමන් කරන වෙලාවට ගමන් කරනවා කියලා හොඳින් දැනගෙන සිහිය පිහිටුවාගෙන ගමන් කරනවා ඊළඟට පින්නා දෙනවා තිතෝවා තිතෝම් හීති පජානාති එයා නැවතිලා නම් ඉන්නේ නැවතිලා ඉන්නවා කියලා හොඳට දැනගන්නවා පජානාති හොඳට දැනගන්නවා
නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති වාඩි වෙලා ඉන්න වෙලාවට වාඩි වෙලා ඉන්නේ කියලා හොඳට දැනගන්නවා ඊළඟට දේශනා කරනවා සයානෝවා සයානෝම් හේති පජානාති එතකොට මෙයා පවත්වන ඉරියව්ව සැතපෙන ඉරියව්ව නම් හාන්සි වෙලා නම් ඉන්නේ එයා හොඳට දැනගන්නවා Taman දැන් හාන්සි වෙලා ඉන්නේ කියලා ඊළඟට දේශනා කරනවා යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති මේ කය යම් යම් ආකාරයකින්ද පවත්වන්නේ ඒ ඒ ආකාරයෙන්ම මෙයා තේරුම් ගන්නවා දැන් මේක භාගතුන් වහන්සේ අපේ ජීවිතය ගැන දකින්න තේරුම් ගන්න අපේ ජීවිතේ පාත්වාගෙන යන්නට අපි කොහොමද හැසිරෙන්න ඕන කියලා අපිට කියලා දෙන මූලික අවස්ථාව වැදගත් අවස්ථාවක් දැන් හිතලා බලන්න පින්වත් නෑනියන් වහන්සේ අපි අපේ ජීවිතේ සාමාන්‍ය බොහෝ විට කෙනෙක් ධර්මයට එන්න කලින් තමන්ගේ ජීවිතේ හසුරුවද්දී ඇවිදිනවා හිටගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා නොයෙකුත් නොයෙකුත් ආකාරයට මේ කායික ඉරියව් එයා පවත්වනවා නමුත් මේ පුද්ගලයායි කායික ඉරියව් පවත්වද්දී දැන ගැනීමකින් තොරව සිහියකින් තොරව තමයි මේ කටයුත්ත කරන්නේ මෙතෙන්දි භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා අපි පවත්වන හැම කායික ඉරියව්වක්ම මනා දැන ගැනීමකින් සිහිය පවත්වමින් දැන් මෙතෙන්දි හොඳට තේරුම් ගන්න මෙතන අදහස් කරන්නේ නෑ අපි ඇවිදිනකොට ඇවිදිනවා ඇවිදිනවා ඒ වගේ වචන වලින් කරන මෙනෙහි කිරීමක් මෙතෙන්දි අදහස් කරන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ එහෙමත් නැත්නම් කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට තමන් වාඩි වෙලා ඉන්නවා කියලා වචන වලින් කරන මෙනෙහි කිරීමක් නෙමෙයි ඒක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ සමහර විට යා දැන් අපි හිතමු සක්මන් කරනවා අපි උදාහරණයක් විදිහට ගමු කෙනෙක් සක්මන සඳහා යම් කිසි ඩක් අඩි 25ක් 30ක් විතර සක්මනක් තෝරගෙන එයා ඒ සක්මනේ කෙළවරක හිටගෙන එයා අදිෂ්ඨාන කරගෙන මං අනිත් කෙළවර දක්වා සක්මන් කරනවා එතෙන්දී එයා පය උසවනකොට පය තබනකොට නැවත උසවනකොට තබනකොට හොඳට සිහිය පිහිටුවනවා හැබැයි එයා උසවනවා තබනවා ඒ වගේ වචන වලින් කරන මෙනෙහි කිරීමක් නෙමෙයි හොඳට මේක තේරුම් ගන්න ඒ පුද්ගලයා කරන්නේ පවත්වන ඉරියව්වට පූර්ණ අවධානය යොමු කිරීම. එයා දන්නවා තමන් දැන් මේ තමන්ගේ පියවර ඔසවමින්, තබමින් සක්මන් කරනවා කියලා දැනගන්නවා. ඒතර මෙතෙන්දි වචන භාවිතයක් නැහැ. හුදු එයා කරන්නේ පරිපූර්ණ වශයෙන් තමන් මේ පවත්වමින් ඉන්න කායික ඉරියව්වට තමන්ගේ අවධානය යොමු කර ගැනීම. අවධානයෙන් කායික ඉරියව් පැවැත්වීම. දැන් අපි ඒක හොඳට තේරුම් ගන්න තවදුරටත් කතා කරමු. දැන් ඔය ඉරියාපත භාවනාවේ සක්මන් භාවනාව කියන එක මූලික කොටසක්. දැන් අපි කිව්වා වගේ පුද්ගල අපි තුම සක්මන තුල සක්මන් කරනවා. එතකොට මේ පුද්ගල සක්මනේ කෙළවරට ගියාට පස්සේ දැන් නතර වුණාම දැනගන්නවා Taman දැන් නතර වෙලා ඉන්නේ. ඊට පස්සේ මෙයා හොඳට සිහිනුවණින් ආපහු හැරෙනවා. ආපහු හැරලා පිළිවෙලින් Tamanගේ සක්මන ආරම්භක ස්ථානයට නැවතත් ගමන් කරමින් පැමිණෙනවා මේකේ තියෙන වාසිය තමයි දැන් සාමාන්‍යයෙන් මේ පුද්ගලයා ඇවිදින වේලාවකදී එයාගේ හිතේ නොයෙකුත් අකුසල් ඇති වෙන්න පුළුවන් මොකද සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වෙන්නේ නීවරණ තුල එයා දැකපු දේවල් එක්ක සිහි වෙන්න පුළුවන් දැකපු ප්‍රියමනාප දෙයක් සිහි වෙලා හිතේ රාගය උපදිනවා කියන එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් එයා S2කින් දැකපු Tamanට අකමැති අප්‍රිය අරමුණක් නිසා හිතේ තරහක් අමනාපයක් උපදින එක සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කනින් අහපු දෙයක්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසෙන්. ඔය විදිහට මේ ආයතන හය පාවිච්චි කරද්දී යම් යම් දේවල් තමන්ගේ හිතේ ඇති වෙලා තිබුණා නම් ඒ අනුව අකුසල් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙයා ඇත්ත වශයෙන්ම සිහිය පිහිටුවර නැති නිසා ඒ අකුසල් ඇති වෙනවා කියලාවත් මෙයාට තේරුම් යන්නේ නැහැ. නමුත් දැන් මේ පුද්ගලයා මොකද කරන්නේ? තමන්ගේ කයට හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නේ අර සක්මන් කරන කාලයේ තුලම තමන්ගේ කායික ඉරියව්ව කෙරෙහි පරිපූර්ණ වශයෙන් තමන්ගේ අතපය කොහොමද හසුරුවන්නේ තමන් කොහොමද සක්මනේ කෙළවරට යන්නේ නැවතින අවස්ථාවේදී ආපහු හැරෙන අවස්ථාවේදී ආපහු පිළිවෙලින් සක්මනේ මුලට එනකොට මෙයා සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය යොමු වෙලා තියෙන කොහාටද
තමන්ගේ කායික ඉරියව්වට. එතකොට මෙයාට තියෙන වාසිය තමයි තමන්ගේ හිතේ අර කලින් කියපු විදිහේ ලාමක අකුසල් හට ගන්න තියෙන අවස්ථාව අඩු වෙලා යනවා. යම් විදිහකින් ඒ විදිහේ ලාමක අකුසලයක් හටගත්තත් එයාට මොකක්ද තියෙන වාසිය ඉක්මනින්ම අඳුන ගන්න පුළුවන්. දැන් එයාගේ අවධානය පරිපූර්ණව තමන්ගේ කටයුත්තට යොමු කරලා තියෙන නිසා එයාට ඉක්මනට තේරෙනවා ඔන්න මගේ හිතේ රාගයක් උපන්නා. ඔන්න මගේ හිතේ ද්වේෂයක් උපන්නා කියලා හඳුන ගන්න පුළුවන්. දැන් අපි අර කලින් කතා කරපු අවස්ථා බලමු. සාමාන්‍ය මිනිසෙක් ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට එහෙම නැත්නම් එයා හාන්සි වෙලා ඉන්නකොට එයාවත් දන්නේ නැහැ තමන්ගේ හිතේ මොන වගේ සිතුවිලිද පවතින්නේ කියලා. ඉතින් තමන්ට අකුසලයක් ඇති වුණ බවවත් තේරුම් ගත්තේ නැත්නම් ඒ අකුසලිය දුරු කරගන්න යාට අවස්ථාවක් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. නමුත් දැන් මෙතින්දි තථාගතයන් වහන්සේ අපිට කියලා දෙනවා මේ පවත්වන ඇවිදින ඉරියව්ව, වාඩි වෙලා ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, සැතපෙන ඉරියව්ව සහ යම් යම් විදිහකින් දේශනා කරනවා යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති. යම් යම් ආකාරයකින්ද මේ කය පවත්වන්නේ ඒ ඒ ආකාරින් එයා හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නේ. එතකොට මේ පුත්කිරට ලැබෙන ලොකුම වාසිය තමයි හිත අකුසලයෙන් බැහැර කර කර වාසය කරන්න පුළුවන්. අකුසල් ඇතුළු වෙන්න නොදී වාසය කරන්නත් පුළුවන්. යම් හේකින් ප්‍රමාදයකින් ඇතුළු වුණ අකුසලය වහා හඳුනාගෙන බැහැර කරමින් වාසය කරන්නත් පුළුවන්. භාගතුන් වහන්සේ අපට අවස්සත පරියායකින් උතුම් දේශනාවදී විස්තර කරලා තියෙන මෙන්න මේ වගේ දහම් කාරණාවක්. යම් කිසි පුද්ගලයේ තමන්ගේ කයට සිහිය පිහිටුවල නැත්තම් හොඳට තේරුම් ගන්න යම් පුද්ගලී කර කායික ක්‍රියාව කෙරෙහි සිහියෙන් තොරව නම් වාසය කරන්නේ සහ එයා පටු හිතකින් නම් වාසය කරන්නේ එයාට සිද්ධ වෙනවා කියනවා ඇහෙන් දකින ප්‍රියමනාප රූපයට ගිජු සිතක් උපදවා ගන්න. ඒ කියන්නේ ඇල්මක් කැමැත්තක් උපදවා ගන්න. එයා තුළ සිද්ධ වෙන දෙයක් කියනවා. ඒ වගේ මෙයාගේ ඇහෙන් දකින අප්‍රියමනාප රූපයට ගැටෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. ඒ වගේ මේ පුද්ගලයා කනින් අහන ප්‍රියමනාප ශබ්දයට ඇල්මක් ඇති කරගන්නවා. නාසයෙන් දිවෙන් කයින් මනසින් ඇතුළුවන ප්‍රියමනාප අරමුණට මෙයා දැඩි ආශාවක් ඇති කරගන්නවා කියනවා. එහෙම වෙන්නේ කොයි පුද්ගලයාටද? කායික ඉරියව් කෙරෙහි සිහිය නොපවත් දැන් මේ කායගත සතිය තුළ හිත පිහිටුවා නුගත් පුද්ගලයාට. ඉතින් පටු සිතකින් කායානුපස්සනාව තුළ හිත පිහිටුවා නොගෙන වාසය කරන මේ පුද්ගලයාගේ හිතේ ওই විදිහට ලාමක කකුසල් ඇතුළු වෙද්දී ඔන්න දේශනා කරන අනතුර මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මායයා ඒ ඔස්සේ අර ඇහැ ඔස්සේ යාගේ ජීවිතයට ලං වෙනවා කියනවා. එයාගේ සිදුර දැකලා මායයා යාව ග්‍රහණය කරගන්නවා කියනවා. එයාට ලං වෙන්න අවස්ථාවක් ලැබනවා මයි කියනවා. ලස්සන උපමාවක් දේශනා කරන මේක හරියට හොඳටම වේලිච්ච බටවලින් හරි තනකොළවලින් හරි හදාපු ගෙයක් තියෙනවා. කොයි දිසාවෙන් හරි මිනිස්සේ ඇවිලෙන හුළුවත්තක් අරගෙන මේ ගේ ගාවට ආවොත් ඒකට ලං කරොත් මොකද වෙන්නේ? පමාවක් නැතුව මේ ගේ ගිනි ඇවිලෙනවා. ඒ වගේ තමයි කියනවා මායයා අර ඇහැ හරහා මෙයා ග්‍රහණය කරගන්නවා. කන හරහා නාසී දිවකය මනස හරහා මේ පුද්ගලයව ග්‍රහණය කරගන්නවා කියනවා. ඉතින් විස්තර කරනවා ඒ භික්ෂුව රූපයට යට වුණා මිසක් රූප යට කරලා දාන්න බැරි වුණා කියනවා. එතකොට එයාගේ ජීවිතේ කඩා වැටෙන්න හැම වටිනාකමක්ම අහිමි වෙන්න පුංචි රූපයක් ඇති. දැන් බලන්නේ දුර්වලකම කෙනෙක්ගේ ජීවිතේ වෙනව නම් වෙන්නේ කොතන දඩුව තිබුණේ? කායානුපස්සනාව තුළ සිහිය පිහිටුවා ගන්න බැරිවීමමයි. ඒ කියන්නේ තරම්ම මේ කායානුපස්සනාව කියන එක අපේ ජීවිතේ වටිනා දෙයක්. යම් විදිහකින් මෙයා හොඳට කායානුපස්සනාව තුළ සිත පිහිටුවාගෙන ඉන්නවා නම් හොඳට කය කෙරෙහි උපන් සිහියෙන් වාසය කරනවා නම් අර ඇහින් දකින ප්‍රියමනාප රූපෙට ගිජු වෙන්නේ නැහැ. අපි අර මුලින්ම තේරුම් ගත්තේ එයා හොඳට කාය ක්‍රියාවට සිහිය පවත්වාගෙන ඉන්නකොට හිතේ අකුසලී ඇති වෙච්ච ගමන් අඳුන ගන්න පුළුවන්. දැන් මෙයාට මොකද වෙන්නේ? මෙයා ඇහෙන් දකින ප්‍රියමනාප රූපෙට ගිජු වෙන්නේ නැහැ. අප්‍රියමනාප රූපෙට කිපෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය ඔස්සේම
ප්‍රිය මනාප රූපයක් එද්දී ඒකට ගිජු වෙලා යන්නේ නැහැ කියනවා. අමනාප රූපේට ගැටිලා යන්නේ නැහැ. මායයට අරමුණක් ලැබෙන්නේ නැහැ කියනවා. එයාගේ ජීවිතය ග්‍රහණය කරගන්න, එයාගේ ජීවිතයට ලං වෙන්න මායයට අවස්ථාවක් නැහැ කියනවා. ඒක හරියට හොඳට තෙත් බරිත වෙච්ච මැටි වලින් හදාපු ගෙයක් වගේ. මිනිස්සෙක් හුලුවත්තක් ඇවිලෙන හුලුවත්තක් අරගෙන කොයි පැත්තින් මේ ගේ ගාවට ඇවිල ලං කරත් එයාට පුළුවන් දේ ගේ ගිනි තියන්න. දැන් ඒ ගේ තෙත් වෙලා තියෙන්නේ. ඒ වගේමයි කියනවා හොඳට කායානුපස්සනාව තුල සිහිය පවත්නව නම් මායයට අවස්ථාවක් නැහැ කියනවා. එයාට ලං වෙන්න. ඒ ගැන බාගතුන සදේශනා කරනවා ඒ භික්ෂුව විසින් රූප යට කරා. රූපයට බෑ කියනවා ඒ භික්ෂුව යට කරලා ගන්න. බලන්න ජීවිතේ උපදවා ගන්න පුළුවන් අභිමානේ නේද මේක? ජීවිතේ කැති කර ගන්න පුළුවන් පෞරුෂත්වේ නේද මේක? පුංචි පුංචි අරමුණු ඉස්සරහා අසරණ වෙලා තමන්ගේ ජීවිතේ අකුසල් ගොඩේ ගත කරන ලෝකෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාට පුළුවන් නම් අභිමානවත් තථාගතයන් වහන්සේ කියපු ආකාරයට කයගෙන සිහිය පිහිටුවාගෙන බාහිර අරමුණු මඩිමින් ඉන්න පුළුවන් නම් කොයිතරම් ලාභයක්ද ඒක? දැන් භාගතුන් වහන්සේ මේ දේශනාවේදී අපි උතනින් නතර කරන්නේ නැහැ. තව ගැඹුරට මේක විස්තර කරනවා. දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ භික්ෂුව තමායයි සලකන මේ කය කෙරෙහිත් ওই විදිහට හොඳට කායානුපස්සනාවෙන් හොඳට සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. තමා තුළ විතරක් නෙමෙයි බාහිර අනුන්ගේ කායික ස්වභාවය පිළිබඳවත් හොඳට සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. තමා තුළ මෙන්ම අනුන් තුලත් පවතින මේ කායික ස්වභාවයට හොඳට හිත පිහිටුවාගෙන වාසය කරන. දැන් ඇතැම් විට දැන් දහම පුරුදු කරගෙන යද්දි තමන්ගේ කය ගැන තමන්ට යම් වැටහීමක් එන්න පුළුවන්. මේ හිතේ ස්වභාවය තමයි කොතනින්ද සිදුර හැදෙන්නේ, එතනින් අකුසලෙට ලං වෙනවා. දැන් අපි අපේ කය ගැන තේරුම් ගත්තට බාහිර අනිත් අයගේ කයවල් කෙරෙහි මේ හිතේ ඇල්මක් ඇති වෙන්න පුළුවන්, ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක දුරු කරගන්න තමයි තථාගතයන් වහන්සේ මේ උදව් කරන්නේ. තමා තුළ යම් ස්වභාවයක්ද පවතින්නේ බාහිර අනුන් තුලත් ඒ විදිහමයි කියලා තේරුම් ගන්න කියනවා. ඊළඟට දේශනා කරනවා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින්. අනුන් තුල පවතින්නේ ඒ ස්වභාවයමයි. ඒ වගේ මේ කායික ස්වභාවය හටගන්නේ යම් ආකාරයෙන්ද, වෙනසින්නේ යම් ආකාරයෙන්ද කියන එකත් එයා දැන් දන්නවා. ඊළඟට දේශනා කරන භාගතුන් වහන්සේ අත්ථි කායෝතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මේ ගොඩාක් ගැඹුරට ගිහපු තත්ත්වයක්. මෙයා තේරුම් ගන්නවා මෙයාගේ සිහිය නුවණ බලවත් පිහිටනවා මෙතන තියෙන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ හේතුඵල දහමින් හටගත්තු හුදු ඉරියව් පැවැත්මක් විතරයි කියලා දකිනවා. නැත්තම් අපි සසර පුරාවට මම කියලා, මගේ කියලා, අපේ දේවල් කියලා ඇලුම් කරපු මේ කය ගැන දැන් දකිනවා මෙයා මෙතන පවතින හුදෙක්ම අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක්. අපේ වශයෙන් පවත්වන්න බෑ. මේක හේතුඵල දහමට යටත් කියලා මෙයා තේරුම් ගන්නවා. යාව දේව ඥානමත්තාය. අර යාගේ දියුණු කරපු සිහිය තවදුරටත් ඥානෙ වැඩෙන්න මෙයා දියුණු කරනවා කියනවා. පතිස්සති මත්තාය. තවදුරටත් සිහිය ප්‍රබල කරගන්න මේක දියුණු කරනවා කියනවා. අනිස්සිතෝච විහෙරති. මෙයා අර කායික ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය මම, මගේ, මගේ ආත්මය කියලා සලකන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. එයා මේ ලෝකේ කිසිවකට කිසිම ආකාරයකින් ග්‍රහණය වෙන්නේ නැහැ. බලන්න පටන් ගත්තේ කොතනින්ද? එයා තමන්ගේ ඉරියව් පැවැත්මට හොඳට සිහිය පිහිටවන්න පටන් ගත්තා. ටිකින් ටික සිහිය දියුණු කරලා දැන් එයා මේ ලෝකේ කිසිවකට
නොයැලෙන මට්ටමේ සිහියක් පවත්වනවා. ඒවම් පික්කෝ භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති පින්වත් මහණෙනි, ඔය විදිහටත් කෙනෙකුට හොඳට කායානුපස්සනා වඩන්න පුළුවන් කියලා දේශනා කරනවා. දැන් ওই විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරපු කායානුපස්සනාව අපි හිතන ලේසියෙන් අපට පුරුදු කරගන්න අපහසු වෙන්න පුළුවන්. මේකට දැඩි වීරියක්, දැඩි උනන්දුවක්, උත්සාහයක් ගන්න වෙන්න පුළුවන්. මේ පින්වත් මෙන්න වහන්සේලා අහලා ඇති එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරන්න කියලා හිතාගෙන සක්මනට ගොඩ වුණා. හැබැයි කොච්චර නීවරණ බලවත්ද කියන්නේ නිදිමත හැදිලා ඒ සක්මනේ වැදගෙන වැටෙනවා. නමුත් වාසනාව කියන්නේ උන්වහන්සේගේ හිත ඇදගෙන වැටුනේ නැහැ. උන්වහන්සේ නැගිට්ටා, වැලි පිහිදලා දැම්මා. අනේ මට බෑ කියලා හිතුවේ නැහැ. මොකද තථාගතයන් වහන්සේ යමක් දේශනා කළාද ඒක දෙවිධයකට වෙන්නේ නැහැ. ඒ විදිහමයි යම් ප්‍රතිඵලයක් ලැබෙනවා කිව්වද ඒ විශ්වාසය, ඒ ශ්‍රද්ධාව උන්වහන්සේ තුළ තිබුණා. නීවරණම් වූ දුර්වලතාව මැඩලන්න ශ්‍රද්ධාව, වීරිය, ඒ සිහිනුවන උපකාර කරගත්තා. උන්වහන්සේ සක්මන් කරනවා ඒ ඉරියව්වෙන්ම, ඒ සක්මන තුළම හොඳට ප්‍රබලව සිහිය පිහිටුවා ගත්තා. දැන් භාගතුනා සොය විදිහට අපි මේ සිහියෙන්, නුවණින්, වීරියෙන් වඩන මේ කායානුපස්සනාව ගැන, මේ සතිපට්ඨානය ගැන තේරුම් ගන්න අපිට අනුකම්පාවෙන් ලස්සන ලස්සන උපමා දේශනා කරනවා. දැන් මේ අපි කතා කරන සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් වෙන්නේ දීඝනිකාය පොත් වහන්සේට. මේ පින්වත් මෑණියන් වහන්සේලා දන්නව වෙනම සතිපට්ඨාන සංයුත්තය භාගතුන දේශනා කරලා තියෙනවා. ඒක එක දේශනාවක් සඳහන් වෙනවා. මේ හිමාල පර්වත රාජයාගේ තියෙනවා සම රමණීය භූමිභාග. මේ තැන්වල වඳුරන් හැසිරෙනවා, මිනිසුන් හැසිරෙනවා. ඉතින් මේ ප්‍රදේශයට ඇතුළු වෙන මේ වැද්දෝ මොකද කරන්නේ? අර වඳුරන් අල්ලන්න ලාටු තැම්පත් කරලා තියෙනවා. සමහර බාල ගති තියෙන, ලොල් ගති තියෙන වඳුරෝ මේ ලාටු දැක්ක ගමන් ගිහිල්ලා අල්ලනවා. මොකද වෙන්නේ? එයාගේ අත ඒකට ඇලෙනවා කියනවා. ඒක බේරගෙන අනිත් අතින් අල්ලනවා, කකුලෙන් අල්ලනවා, අනිත් කකුලෙන් අල්ලන මුළු ශරීරයම අර ලාටු ගුලියට ග්‍රහණය වෙනවා. ඉතින් වැද්දට පුළුවන් ඕන දෙයක් මෙයාට කරන්න, විදලා මරලා අරගෙන යන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තමන්ට අයිති නැති අගෝචරයේ හැසිරෙන කෙනාට ඕකයි වෙන්නේ. ඉතින් භික්ෂුවට අයිති නැති අගෝචරය තමයි ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමය කියනවා. ওই තුල හැසිරෙන්න එපා, මාය අභව ග්‍රහණය කරගනි කියනවා. ඔබට තියෙනවා පිය උරුමයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට තියෙනවා සුන්දර පිය උරුමයක්. ඒ තමයි සතර සතිපට්ඨානේ. ඒ තුල වාසය කරන්න කියනවා. ඉතින් අපි හැම දිනාටමත් ඒ සුන්දර පිය උරුමයට ඇවිල්ලා උතුම් ධම අවබෝධ කරගන්න මේ ධම් කරුණුත් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. අපි රැස් කළ හැම පිනක්ම අප ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්ම අවබෝධය පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.